ආයුබෝවන් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම අවධානය යොමු කරන්නේ දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත විදේශ රටවලින් එන ඩොලර් ෂණික හුවමාරුවකට ජංගම යෙදුමක් වෘත්තීය ඉල්ලීම් සලකා බලන්න සෞ කැමැති සූදානම් සෞඛ්‍ය කළමනාකාර සහකාරවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්හරි ඖෂධ නියාමනයේ සැඟවුණු දත්ත යලිත් මතුවේ මධ්‍යම තැපෑලට රටින් එවු කුඩු රේගු දැලේ අයිස් කඳු දිය වෙයි මුහුදු ජලය ඉහළ යන ලකුණු සෞඛ්‍ය වෘත්තීය සමිතිය කිහිපයක් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් එලෙසම ක්‍රියාත්මකයි ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ වෘත්තීය සංගම් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් අහිංසක රෝගීන් අපහසුතාවට පත්කරන සෞඛ්‍ය වෘත්තීය සමිතිය විරෝධතා රැලියක්ද පවත්වමින් ජනතාව තවත් දුෂ්කරතාවට පත්කලේ දැඩි රථ වාහන තදබදයක්ද ඇති කරමින් මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති හිමියන් පවසන්නේ මෙවැනි කඩාකප්පල්කාරීන්ට පැය 24ක් ඇතුළත දඬුවම් ලබා දිය යුතු බවයි වැටුප් පෙඩිකිරි මැතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය 18ක් ආරම්භ කළ කණ්ඩ වැඩ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වර්ජකයන් සහ අමාත්‍ය කිහිලි රමුකැල මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. වෘත්තීය සංගම් ඉදිරිපත් කළ කරුණු සලකා බලා හැකි විසඳුම් ලබා දෙන බවයි අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ. ඇතම් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අවශ්‍ය බවත් ඒවා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවත් අමාත්‍යවරයා දැනුම් දුන්නා. සෞඛ්‍ය සේවාවේ වැටුප් සෙසු සේවාවන්ට සාපේක්ෂව ඉහළ අගයක පවතින බවයි අමාත්‍යවරයා අපින් පාතුන්නේ. මේ යම් කිසි විදිහේ සාකච්ඡාවකින් පසුව ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයත් එක්ක මේක සාකච්ඡා කරලා තමයි මට උත්තරයක් දෙන්න වෙන්නේ. මොකද එහෙම නැත්නම් මම බොරුකාරයෙක් වෙනවා මෙතෙන්දී ඔය කට්ටියව සන්තෝෂ කරලා අරලා දැන් මම මේක හරි මං ගේන්නම් කියලා අධ්‍යාපනයේ ඇතිවෙච්ච තත්වය සුවිශේෂී තත්වයක් හැටියටයි මම දකින්නේ. අනිවාර්යයෙන් මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ සම්බන්ධව සාකච්ඡාවකට ගැනීමක් සහ කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරලා එතෙන්දී ඇති වෙන තත්වයක් සම්බන්ධව මට දැනුම් දෙන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සෞඛ්‍ය වෘත්තිවේදීන් අමාත්‍යංශයේ වෙත පැමිණියේ විහාර මහදේවි උද්‍යානයේදී විරෝධතා රැලියක් පවත්වා පාගමනි. මෙනිසා ටවුන් හෝල් අවට දැඩි රථ වාහන තදබදයක් ඇති වුණා. බෙතර මෙවැනි කඩාකප්පල්කාරින්ට දැඩි දඬුවම් ලබා දිය යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ රජින් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද ඉතාම ගරා වැඩිච්ච තත්ත්වයකට අද පත් වෙලා තිබෙනවා. කෙහෙලි රමුක්කැලේ මැතිතුමා දැරි උනන්දුවක් දක්වනවා මේක ගොඩ ගන්නට. නමුත් රමුක්කැලේ මැතිතුමාට පමණක් මේක කරන්න බෑ. නිලධාරීන්ගේ සහයෝගය දෙන්න ඕනේ. අපි අදවත් කියනවා අමාත්‍යාංශයට මේ වැඩවාජනේ දිගට යනවා නම් විධිමත් වැඩපිළිවෙළක් රැහැත්ති කරගන්න. මේවට බලපෑම් කරන්නේ මොකද? ඔවුන්ට දියවි දඬුවම පැය 24ක් අතුරට මුන්න දඬුවම් ලබා දෙන්න. වසංගතයක් පවතින අවස්ථාවක මෙන්ම උසස් පෙළ දරුවන් විභාගයට යන කාල පරිච්ඡේදයක වැඩ වර්ජන වලට එක් නොවි රෝගීන් වෙනුවෙන් සිය සේවය ලබා දෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ අවධාරණය කරනවා. වසංගතයකුත් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි උසස් පෙළ දරුවන් විභාගයට යන කාල පරිච්ඡේදයක් මේක. එවැනි අවස්ථාවකදී රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ වශයෙන් අපි අපේ හෙද හෙදියන් සියලුම දෙනා සේවයේ යෙදී සිටමින් පූර්ණ හෙද සත්කාර ලබා දෙමින් මේ අවස්ථාවේ සිටින බව අප සහතික වෙනවා. බෙතර අද දිනේද ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණි රෝගීන්ට සිදුබුනේ හිස් අතින් ආපසු යාමටයි. නර්ස්ල නෝනලා ඇවිද ඇවිද ඉන්නවා. අහන අහන හැම එක්කෙනාම සත්තම දානවා. මේව හමුදාව දාලා හරිය ගමන්නේ. ගෝඨාභය මහත්තයා මොන හරි දෙයක් මේකට වෙනසක් කරන්න ඕනි. මේ සියලුම ස්පීටාල ප්‍රයිවටයිස් කරන්න ඕනි. තනි කර මේක මාෆියාවක්. ඔව් කතා කරල වැඩන්නේ. මුන්ට වැඩි තියලා ගන්න ඕනේ ඒ වගේ. ඇයි මේ ස්ට්‍රයික් කරගෙන දඟලන්නේ මේ ආණ්ඩුවට දොස් කියකේ? මුන්වාර මේ ගිය ආණ්ඩුවෙන් වාගේ ගෙනිලා ටයර් දාලා ගිහින් තියන්නේ. බෙතර රජී සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය හිට සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කර තිබෙනවා. එම සංගමයේ අමාත්‍ය කිහිලි රමුකැල මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි. මේ සාකච්ඡාවේදී අපිට යම් අපේ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් සාධනීය මට්ටමින් විසඳුම් සහ ඒ විසඳුම් වලට එළමෙන්න මාර්ග සකස් කරන්න අවස්ථාව ලැබුණා කියලා අපි සංගමයක් වශයෙන් විශ්වාස කරනවා. ඒ විශ්වාසය පදනම් කරගෙන අපි හෙට දවසේදී ක්‍රියාත්මක කරන්න තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය අපි නතර කරන්න සංගමය තීරණය කළා.
මද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගත හැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළා. ජපාන තානාපති මියුකෝෂි හිඩයාකි මහතා විසින් මෙම පරිත්‍යාග නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බහර දීම සිදු කළා. ලෑන්ඩ් ක්‍රූසර් වර්ගයේ වාහන 28ක් ප්‍රාඩෝ රථයක් පුපුරන ද්‍රව්‍ය සහ මද්‍රව්‍ය සොයා ගැනීම සඳහා ජංගම ස්කෑන් ඒකකයක් ඇතුළු උපකරණ තොගයක් ඊට ඇතුළත්. ඒවායේහි වටිනාකම රුපියල් මිලියන 700ක්. රට තුල ඩොලර් හිඟයක් පවතින්නේ ඩොලර් සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. මහ බැංකු පරිශ්‍රයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් උපයන ප්‍රේෂණ මෙරට වෙත එවීම පහසු කිරීමේ අරමුණින් රෙමිට් නමින් නව ජංගම දුරකථන යෙදවීමක් හඳුන්වා දීමට මෙහිදී කටයුතු කෙරුණා. එතුලින් ඕනෑම රටක සිට මුදල් එවීමට පහසුකම් සැලසීම සහ රට තුළ ඕනෑම බැංකු ගිණුම්කට හෝ ජංගම ගිණුම්කට ක්ෂණික මුදල් මාරු කිරීමට හැකිවීම විශේෂත්වයක්. මෙම අවස්ථාවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. And sometimes people think that the shortage of dollars hugadeni kithanni apita dollar hingayak tiyenne apita dollar nathi hinda kiyala apita dollar nattang pahugiya avurudde america dollar million 22 ka bond aanayinikali kohomada e wageema kohomada api pahugiya maase di billion 2 ka bond aanayinikali e nisa aniwaryenma dollar tiyenawa e wageema dollar sandaha adikillumak tiyenawa eka naraka deyak nevi etukota apita videsha vinime hoa ganna siddha wenawa eeta sahaya denna eveni avasthawaka dollar niyamita kramavedin පරිබාහිරව භාවිත වෙනවා නම් අපේ යුතුයකමක් සහ වගකීමක් වෙනවා එය අඩු කිරීම. එය අඩු කිරීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්න. Alternative methods are given so that we can go forward with greater clarity. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකුණු දත්ත සියල්ල නැවත ලබා ගැනීමට හැකියාව ඇති බව අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර දත්ත මකා දැමීමට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. ඖෂධ ආනයන ඉතාමත්ම අමාරු වෙලා තියෙනවා. දැන් සමහර ආනයනකරුවන් කෙලින්ම උන්ගේ ආනයන නවත්වීමට ක්‍රියා කරනවා. මේවට පිළිතුරු නැතුව. එහෙම වුණොත් විශාල ඖෂධ හිඟයක් ලංකාවේ ඇති වෙනවා. මේ අපිට බා. මේ විස්තර ගත්තට පස්සේ මම මාස 6ක මගේ බෙහෙත් ටික මම ගබඩා කරගත්තා. කොහොකටත්. රාජසේනන් එමුතුමා කිව්වා බෙහෙත් ඇති වෙනවා මහ පාරේ මැරේ මෙහෙම තමයි වෙන්නේ කියලා. ඖෂධ හිඟේ නැති කරන්න නම් පළමුව ආර්ථික අර්බුදයක් තියෙනවා, ඩොලර් පිළිබඳ ගැටලුවක් තියෙනවා. එහෙනම් දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම අපේ මූලික කටයුත්ත කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා පසුගිය ආණ්ඩුවට තිබ වැඩ පිළිවෙල කුමක්ද? ඉතිහාසයේ 2015 සහ 2019 වර්ෂ තමයි Honorable Minister did not quote any අතුරුම කාල පරිච්ඡේදය. මේ වගේ දූෂිත ඇමතිවරු එපයි කියලා කිව්වේ අපි නෙමෙයි. සෞඛ්‍ය ශේෂ්ඨයේ රජයේ වෛද්‍ය නිලධාරියේ සංගමය. ඇත්ත කියනකොට රිදෙනවා. ඉන්දියාවේ පේමන්ට් වල බාල වර්ගයේ බෙහෙත් ලංකාවට ගෙන්නුවා. NMR ගැන කතා කරද්දී පහුගිය කාලේ මහත් ආන්දෝලනයක් ලක්ුණා දත්ත හොරකම් කිරීම පිළිබඳව. ඇත්තටම මොන දත්තද නැති වුනේ? සපෝටින් ඩොකියුමන්ට්ද නැති වුනේ? ස්කෑන් කරපු ඩොකියුමන්ට්ද නැති වුනේ? රියල් ඩේටා ටිකද නැති වුනේ? ඒ පිළිබඳ පරීක්ෂණයට මොකද වෙලා තියෙන්නේ? ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ඔබතුමත් සඳහන් කරා මේ නෝ රිකවරි එක පටන් ගන්න තියෙනවා. පැහැදිලිව ඒ සම්බන්ධයෙන් යම්කිසි වංචාවක් වෙලා තියෙනවා නම් තාක්ෂණ අමාත්‍යවරය විදිහට මම ප්‍රකාශනය කරන්නේ එවැනි සිදුවීමක් වෙන්න කිසිසේත් ඉඩ තියන්න බෑ. යම් කිසි කෙනෙක් වක්කීම් පැහැර හැරලා තියෙනවා නම් ඒ පිළිබඳව නීතිය අපි ක්‍රියාත්මක කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මැතිතුමා මේ සභාවේ අවධානය යොමු කරා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම නිසා ඖෂධවල හිල ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා. ඇත්තටම එතුමා ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නැතුව තමයි මේ ප්‍රකාශ කළා තියෙන්නේ. මැකුණු දත්ත සියල්ලම පාහේ මේ වෙනකොට නැවත ලබා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඒ අදාළ ආයතන සමත් වෙලා තියෙනවා. දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ ලබාගත් දත්ත නැවත ඒ මුල් ස්ථානවලට ස්ථානගත කිරීම. උදාහරණයක් හැටියට කියනවා නම් පුස්තකාලයක තිබුණ පොත් ටික නැති වුණා කියලා හිතුවොත් අපිට දැන් පොත් ටික ලැබිලා තියෙනවා. ඒවා නිසි පරිදි රාක්කවල තැන්පත් කිරීම තමයි අපිට දැන් ඉතිරි වෙලා තියෙන්නේ. මැකුණු කිසිම දත්තයක ඖෂධයක මිල ඉහළ නැංවීම සඳහා හැකියාවක් තියෙන දත්තයක් නැහැ. පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු වලට නව සමාජිකයන් පත් කළ බව නියෝජ කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළේ
විදේශගත ශ්‍රමිකයන් මෙරටට රැගෙන එන ඩොලර් සඳහා රුපියල් 240ක මුදලක් ගෙවන ලෙස මහ බැංකුවෙන් ඉල්ලීමක් කර ඇති බවයි. මෙතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා කටයුතු කළා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලංකා අයෝසී සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමග 2022 ජනවාරි 6 වන දින අත්සන් කළ ගිවිසුම ඒ සියලුම ඇමුණුම් සහිතව සභාගත කරමි. ඒ වගේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ පිළිබඳ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සකස් කළ තෙල් ටැංකි යලි රට්ට වාර්තාව මම ඉදිරිපත් කරමි. අධිවේගී මාර්ග පද්ධති ඉදිකිරීම සම්බන්ධව රටේ ජනතාවගේ විශාල ප්‍රසාදයක් තිබෙනවා. ඒ වගේම කුරුණෑගල සිට දඹුල්ල දක්වා ඒ වගේම උතුරු අධිවේගී මාර්ගය ඉදිකිරීම සම්බන්ධව මේනකොට වැඩපිළිවෙළක් සකසලා තියෙනවාද කියලා ඔබතුමන් දැනගන්න කැමතියි. අධිවේගී මාර්ගයේ තුන්වෙනි කොටසේ රඹුක්කර දක්වා වැඩ කටයුතු ආරම්භ කළා තියෙනවා. අගමැතිතුමාගේ ප්‍රධානත්වය අපි ආරම්භ කෙරුවේ. ඉතුරු කොටසේ වැඩ කොටසත් ටෙන්ඩර් ක්‍රියාදාමය ක්‍රියාත්මකගෙන යන්නේ. අපි විශ්වාස කරනවා ඊළඟ අවුරුදු එකහමාර තුල ගලගෙදරට දක්වා අධිවේගී මාර්ගයේ වැඩ අවසන් කරන්න. දඹුල්ලටත් දැන් වෙද්දී ටෙන්ඩර් ක්‍රියාපටිය ක්‍රියාත්මක වෙමින් යනවා. ඉක්මනින් එහෙත් වැඩ කටයුතු අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වන නියෝජ්‍ය කතානායකතුමනි. විදේශ රැකියා කරන අය අවුරුදු 10 15 20 කරන අය ඉන්නවා. ඔවුන් අපේ රටට විශාල මුදල් ප්‍රමාණයක් එවනවා. ඒ අවුරුදු 10කට වැඩි අයටවත් ඔවුන් එහෙ පාවිච්චි කරන වාහනේ ලංකාවට ගෙන්වා ගැනීම වුන් මෙහෙට එවන මුදල් ප්‍රමාණය මත එවැනි දෙයක් ගැන ඔබතුමාගේ අවධානය යොමු වෙනවාද කියලා මම අහන්න කැමතියි. ඔබතුමා කරන ඉල්ලීම ඉතාම සාධාරණ ඉල්ලීමක්. මේ පමණක් නෙවෙයි විදේශීය ශ්‍රමිකයන් රටට ප්‍රේෂණය කරන ඩොලර් වෙනුවෙන් රුපියල් 240කවත් මුදලක් ගෙවන්න කියලා භාණ්ඩාගාරයෙන් ඉල්ලලා තියෙනවා. මාගේ අමාත්‍ය ආශ්‍රය පැත්තෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. එය ළඟදීම එළි දකින්නට පුළුවන්. ඒ වගේම අනිවාර්ය ඩොලර් 15,000ක රක්ෂණයක් ලැබීම ලබා දීම අනිවාර්ය කරන කටයුතු කුද්දන්ට කෙරීගෙන යනවා. මහපොළ බහරකාර අරමුදල යටතේ පවතින සියලු සම්පත්වල ප්‍රතිලාභ අනාගත දරුපරපුර වෙනුවෙන් ලබා දීමට වත්මන් රජය කැපවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. මේ පනතේ නම ලලිත් ඇතුළත් මුදලි මහපොළ බාරකාර අරමුදල ලෙස නම් කිරීම ගැන පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකහෙලා එකග වෙනවතයි කියලා මම හිතනවා. මේ මහපොළ බාරකාර අරමුදල යටතේ තිබුණු සම්පත් ගණනාවක් අපිට පසුකාලීන ආණ්ඩුවලට ආරක්ෂා කරගන්න බැරි වෙලා තියෙනවා. මේක ඉතාම වැදගත්. අද අපි නැවත සොයන එක මම හිටපු කෝප් කමිටුවේ සභාපති විදියට දෙවැනි වාර්තාව අපි සම්පූර්ණව කැපකරුවේ ශ්‍රිත් ආයතනය සම්බන්ධ මහපොළ බාරකාර අරමුදලේ මුදල් වැය කරලා කරපු ආයෝජනය ගැනයි. ශ්‍රිත් ආයතනය මහපොළ බාරකාර මණ්ඩලයේ තනිකරම ආයෝජනයක් විදියට මිසක ණයක් දීලා හදපු ආයතනයක් නෙමෙයි. ඒ සම්බන්ධ නිර්මාණාත්මකව පේන මේ පත්‍රිකාව මම අද සභාගත කරනවා. රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂ 4ක් ඉදිරි සතියේදී මෙරටට රැගෙන එන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. පරීක්ෂණ සඳහා අවශ්‍ය කට්ටල අවශ්‍ය තොග දැනට පවතින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. අද දිනේ කොරෝනා ආසාදිතයන් 1253 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 621985. රෝහල්ගතව සහ නිවාසවල 24265 දෙනෙකු ප්‍රතිකාර ලැබනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 582064. ඇන්ටිජන් පරීක්ෂා කිරීමේ ඒ පරීක්ෂණ කට්ටලවල හිඟයක් තිබෙන බව ප්‍රකාශයට පත් වුණා. පහුගිය සතියේ එවන් හිඟයක් මතු වුණා. නමුත් මේ වෙනකොට ඒ හිඟය මගහරවා ගැනීම සඳහා අප කටයුතු යොදලා තියෙනවා. ඉදිරි දවස් 7ක කාලය තුල ලක්ෂ 4ක පමණ ඇන්ටිජන් කට්ටල ප්‍රමාණයක් අපේ රටට ලැබීමට නියමිතයි. කැනඩාව, නෙදර්ලන්තය හා ඇමරිකාව යන රටවලින් මෙරට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවූ සැකකටයුතු පාර්සල පහක තිබී කොකේන් හා කුෂ් නැමැති මද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට රේගු මද්‍රව්‍ය පාලන අංශය සමත් වුණා.
අදාළ රටවල් වල සිට කොළඹ ප්‍රදේශයේ සැකසහිත ලිපිනයන් සඳහන් කරමින් මෙම පාර්සල් මධ්‍යම තැපැල් හුමාරු වෙත එවා තිබුණා. ඒවා පරීක්ෂා කිරීමේදී එහි තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් සහ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් සුවා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරින්ට හැකි වුණා. එම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් මිලියන 19කට ආසන්නයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය විනාශක අංශ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර බොරැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මල් ශාලා හිමියෙකුගේ නිවස කොල්ලකෑමේ සිද්ධියට සැකපිට 3 දිනකු නවගම පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී ඔවුන් සතුව තිබී සොරකම් කළ මුදල් වලින් රුපියල් ලක්ෂ 6ක මුදලක්, රුපියල් ලක්ෂ 10කට ආසන්න රන් භාණ්ඩ සහ සොරකම් කළ මුදලින් මිලටකත් රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා යතුරු පැදියක්ද සොයාගෙන උනා. අදාළ සැකකරුවන් බොරැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර දැඩි ලෙස මත් කුඩු වලට ඇබ්බැහුවන් බවට හඳුනාගෙන තිබෙනවා. यूरोप संगमे सह श्रीलंका संचारक संवर्धन अधिकारी सी पलमु लॉन्ग डिस्टेंस वर्किंग ट्रेल व्यापृतिय एलिदक्कुवा नव व्यापृति पलमुअर व्यवृत्त किरणी श्रीलंका यूरोपा संगम नियोजित पिरीसे तानापति डेनिस वैबी महता सह श्रीलंका संचारक संवर्धन अधिकारी सभापति किमाली प्रणादु महात्मी प्रधान दिवीने गमनांत व्रसकावरणेवन परधि सलसुंकैति किलोमीटर तुनसीक दिगिन युत्कुक प्रदेश हरह गमन कलहकि पागमन मंगपेत व्रसक इकतुअक्लिस मिम व्यापृति हेदिन्वे हेकि මෙම ව්‍යාපෘතිය සඳහා යුරෝපා සංගමයේ යුරෝ මිලියන 5.7ක මුදලක් ආයෝජනය කෙරෙනවා. එමෙන්න අන්තර්ජාතික සංවර්ධනයේ සඳහා වූ ඇමරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනයේද ව්‍යාපෘති ආරම්භය සඳහා $787,000ක දායකත්වයක් ලබා දෙනවා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි චෝදනා සංශෝධනය අල්ලස් කොමිසමේ කොමසාරිස්වර 3 දෙනාගේ සහ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ අනුමැතියකින් තොරව සිදු ඇති බව අධිකරණයේදී අද හෙළිවුණා. 2015 ජනාධිපතිවරණයේදී සතොස හරහා කැරම්බෝඩ් 14,000ක් සහ දාම්ලෑලි 11,000ක් බෙදා හැරීමෙන් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ බවට මොවුන් දෙදිනාට චෝදනා එල්ලුණා. මීට අදාළ නඩුව පසුගියදා කැඳවූ අවස්ථාවේ අධිචෝදනා පත්‍රයට සංශෝධන කිහිපයක් එක් කරන බවට ප්‍රකාශ කෙරුණා. ඒ සම්බන්ධයෙන් අද කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් වරේ කියා සිටියේ මෙම සංශෝධන අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් 3 දෙනාගේ සහ අධ්‍යක්ෂ ජෙනරාල් වරේගේ අනුදැනුමකින් තොරව සිදු කර ඇති බවයි. කොමිසමේ අනුමැතියකින් තොරව මෙවැනි සංශෝධන සිදු කිරීමට නොහැකි අතර මෙවැනි ක්‍රියා වෙත්තිකරුවන්ට අගතියක් බව අධිකරණයේ පින්පතුණා. මේ අතර අනතුරුදායක ගෑස් සිලින්ඩර් පිපිරීම හා දේපල හානි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා ගොන්කල පෙත්සමක් විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන්න මාර්තු 9 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභ්‍යාචන අධිකරණ ඉදැනුම් දුන්නා. බෙහෙත් පාරිභෝගික සේවා අධිකාරී පෙන්වා දුන්නේ ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් වලින් අගතියටපත් පිරිසලට වන්දි ගෙවීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමින් නැති බවයි. සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා අයදුම්පත් යොමු කිරීම ලබන 17 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. යලි දීර්ඝ කිරීමක් නොකරන බැවින් හැකි ඉක්මනින් අයදුම්පත් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා දැනුම් දෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදුම් පත්‍ර කැඳවීම අපි 17 දෙනකන් දීර්ඝ කරා. අපි දුලපු තාල මේ ඔබ ගැන කල්පනා කරලා තමයි මේ දීර්ඝ කිරීම කරේ. හැබැයි ආයි 17 දෙනෙන් පසුව නම් නැවත දීර්ඝ කිරීමක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි තාම ඉදුම් පත්‍ර දාන්න බැරි වුණා නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඔබගේ ඉදුම් පත්‍රය 17 දාට පෙර ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු දරන්න කියලා ඉල්ලනවා. බැතර ඊ ආරම්භ වූ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ විභාග දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේතිඥ නිහල් තල්දුව මහතා පවසන්නේ. 2022 වර්ෂයේ අපස උසස් පෙළ විභාගය ඊයේ දින ආරම්භ වුණා. මෙය මාර්තු මාස 5 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණය වෙමින් ශ්‍රී ලංකා පොලිසිය මේ සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන ලබනවා. සෑම කොටාෂ බාර නිලධාරියෙකුටම මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකුට මේ වගේම ස්ථාන අධිපතිවරයෙකුට පොලිස් මුලස්ථානයෙන් පොලිස් පත්තුමා මගින් විශේෂ උපදේශ චක්‍රලේඛන මේ වන විට නිකුත් කොට ඒ අනුව එම නිලධාරියන් කටයුතු කරමින් සිටිනවා. සෑම කොටාෂ බාර නිලධාරියෙක්ම තම කොටාෂයේ මේ විභාගය සඳහා සම්බන්ධීකරණයට සහකාර පොලිස් අධිකාරීවරයෙකු පත් කළ යුතු තිබෙනවා. විභාග පැවැත්වෙන මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරනු ලබනවා. අප මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ
පාසලක් අවට පදිංචිව සිටින පුද්ගලයෙක් නම් මෙම විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ ඔබගේ දෛනික කටයුතු ඉටු කර ගැනීමේදී විභාගයට පෙනී සිටින මෙම දුවා දරුවන්ට ඒ සඳහා බාධාවක් නොවන ආකාරයට ඔබගේ දෛනික කටයුතු ඉටු කර ගන්නා ලෙසට ඒ වගේම පොදු ප්‍රවාහන සේවාවලදීවද දරුවන් විභාගය සඳහා වේලාවට පැමිණීමට කටයුතු කිරීමේදී ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීමත් අපි සිදු කරන ලබනවා श्रीलंका विवाहक रूरजिन नामय पुष्पिकाद सिल्वागेन वहाम क्रियात्मक परिधि वत्किरीमट श्रीलंका विवाहक रूरजिन कमिटुव कटयितु करति बिनवा ए अनुव पुष्पिकाद सिल्वाट विवाहक रूरजिन नामय अद सिट देशीयव हो जात्यांतरव भावित कलनु हकिवनवा පසුගිය වසරේ අප්‍රේල් 4 වෙනිදා ශ්‍රී ලංකා විවාහක රූරැජින තරකීති ජයග්‍රහණය කළ පුෂ්පිකාද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා. කෙසේ වෙතත් ඇමරිකාවේ කැලිෆෝනියා නුවර පැවති ලෝක විවාහක රූරැජින තරකයේ සඳහා සහභාගී වීමට පුෂ්පිකාට අවස්ථාව හිමි වූ අතර එහි අවසන් 6 දින අතරට පැමිණීමටද ඇයට හැකි වුණා. එම තරගයෙන් 4 වෙනි ස්ථානයේ හිමි කර ගැනීමට හැකි වූ බව පුෂ්පිකාද සිල්වා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළා. එමෙන්ම ශ්‍රී ලංකා විවාහක රූරැජින තරගාවලි සංවිධායකයන්ටද ඇයි චෝදනා ඉල්ල කර තිබුණා. ඒ අනුවයි ශ්‍රී ලංකා විවාහක රූරැජින කිරුළ පුෂ්පිකාද සිල්වාකින් දිල වශයෙන් ඉවත් කරන බවට ශ්‍රී ලංකා විවාහක රූරැජින සංවිධායක කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ අද නිවේදනය කළේ. ඒ සමගින් ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුභ රාත්‍රියක්. ආයුබෝවන්.